මම අරගල ඉවරලා මා සති දෙක තුන යන්න ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේ කිව්ව අරගලය කරේ කවුද කියලා. අරගලයක මිනිසු බැස්ස මිනිසුන් පත් වෙච්ච පීඩාවට, හැබැයි පීඩාවට පත් වෙච්ච අහිංසක මිනිස්සු අරගලයට සම්බන්ධ වෙනකොට ඒකේ ප්‍රයෝජන ගන්න කටයුතු කරේ රාජ්‍ය නෝන සංවිධාන. බෞද්ධ ආගමන විරුද්ධව කණ්ඩායම් එක්ක වුණා ගම්මට්ටමේ ප්‍රශ්න ඇති කරන්න මිනිසුන් එළියට ගත්තා. අරගෙන ඉවර වෙලා අවසානයේදී අහිංසක මිනිස්සු අරගලෙන් ඉවත් වෙනකොට ඒක පාලනය කරන්න ගත්තේ ගණිකාවෝයි මංකොල්ලකාරයෝයි පාතාලයයි. අපිට තිබිච්ච ලොකුම විරුද්ධවාදීන් ඒටි කණ්ඩායම මේ රටේ කුඩු විනාශ කරන්න හැදුවා. කුඩු නවත්තන්න ගෝඨාභය මහත්තයා කටයුතු කරන්න හදනකොට අපිට විරුද්ධ වෙච්ච කණ්ඩායමක් තමයි කුඩුකාරයෝ ටික. පාතාල විනාශ කරනකොට පාතාල නායකයෝ අපිට විරුද්ධ වුණා. පාතාලේ කුඩුකාරකෙන් යැපිච්ච ගණිකාවන්ට යන්නේ නම් නැතු වුණා. උන්ටමයි අනේ අවසානයේදී අරගලේ නායකත්වය ගත්තේ ගෝසෙස් එකේ. අද අපි නෙමෙයි යවුවා කියන්නේ අරගලයත් එක්ක හිටපු මිනිස්සු මෙව්වද කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා